ජයගමු ශ්‍රී ලංකා මෙවර කුරුණෑගලට මාර්තු 9 සහ 10 කුරුණෑගල වැහැර ක්‍රීඩාංගණයේදී. ඒ කියන්නේ මේනි තීරෝධගත ගාස්තු නියාමන පනත ගෙනාවුතින් කළුකඩේට දුවන තීරෝධගත ගාස්තු අයික් කළ ජනතාවටත් සාධාරණ ප්‍රධාන පාසමක් ලැබෙනවා කියන කාරණා නියත වශයෙන්ම නියාමනය කියන එක ඇතුළේ ඕනෑම දෙක විධිමත් නියාමනයක් ඇතුළේ සියලුම දේවල් ගැන හිතලා බලලා සියලුම පාර්ශවයන් සාධාරණයක් කරන වැඩ හදන්නේ. ඒතර නීති හදන්නේ හැමතිස්සෙම කිසියම් ප්‍රශ්නයකට විසඳුමක් හැටියට. නැත්නම් වෙන එකකට නෙමෙයි නීති හදන්නේ ඒකටයි. ඒතර නියාමනය ඇතුළේ නීති රීති තියෙනවා. ගාස්තුව අපි මෙච්චර කාලයක් තිරෝධ රත්ය ලංකාවේ හඳුනා දීපු සංගමයේ ප්‍රදා සභාපතිවරයා හැටියට තා ඒ ගාස්තුව තීරණය කරපු සූත්‍රයක් සහිතව කටයුතු කරපු සංගමයක වාග්යුත්තේ කැට කතා කරන්නේ අපි ඒ සඳහා කටයුතු කළේ ආවට ගියා නෙමෙයි. ඒත් පස්සේ කාලයකදී විවිධ සංගම් ඇති වෙනවා විවිධ තත්ත්වය නැති වෙලා ඉවරලා ඒ අපි විසින් පවත්වාගෙන යන නියාමනය අහෝසි වෙනවා නාමිකෝ නියාමනය අහෝසි වෙලා විවිධ ගණන් වලට එක එක විදිහයි. දැන් නිශ්චිත ගාස් සමාලෝචන කමිටුවක් කරා. ඒතර ගාස් සමාලෝචන කමිටුවේ සියලුම පාර්ශවය ඉන්නවා ත්‍රිවිධ නියෝජිතයෝත් ඒවා ඉන්නවා. මිල සූත්‍රයකට අනුව නිශ්චිත ගණන් මිනුම් අනුව මිල තීරණය කරාම අර සියලුම දේවල් අතර ගලලා ඒකට යටත්ව තමයි හැමෝම කරන්නේ රටක නීතියක් තියෙනවා නම්. එමනම් අපි බලාපොරොත්තු වෙනවා නීතියට අවශ්‍ය කරන සියලුම ව්‍යුහාත්මකව දේවල් සූදානම් ඒව කඩිනම් වෙන්න ඕනේ. ඊට පස්සේ ඒක ප්‍රකාශනපත් කළාට පස්සේ පොලිසියට පාරිභෝගික අධිකාරියට බලය පැවරනවා. විශේෂයෙන් ඒ ඒ පළාත් අධිකාරීන්ට බලය පැවරෙනවා නීතිය ක්‍රියාත්මක කරවන්නත් නීතිය කඩ කරනවා නම් අනුසලකා කරනවා ඒට එරෙහිව නීතියට එරෙහිව නීතිය කඩ කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවයි. ඒකෙන් සාධාරණයක් ඉස්ත වෙනවා මගියට. යම් සාහනයක් ඉන්ධන මිල අඩුවීමක් දෙනවා කියලා නමුත් එහෙමයි දැක්කුන්නේ නැහැ. මෙතනදී සාමාන්‍ය හැමෝම පාවිච්චි කරන ඉන්ධන මිල අඩු නොවි අනිත් එක විතරක් අඩු කිරීම ගැන මොකද කියන්නේ? අපි ඉස්සර ඔය වෙනස්කම් ගැන බොහොම හිතේ අමාරුයි නැත්තම් බොහොම උපේක්ෂාවෙන් ඒ වගේම සමහරවිට මැසිවිල් නැගුවම මොන විරෝධතාවක් දැක මොකද්ද 92 පෙට්‍රල් එක විදියක් ඩීසල් සුපර් එක තව ගාණක් සාමාන්‍ය එකෙක් ගණන් කියලා තිබ්බා. හැබැයි මේ පෙට්‍රල් අර්බුදේ එහෙම නැත්තම් මේ ක්‍රයිසිස් එක මේ ව්‍යාකූලතාවය ආවට පස්සේ කිව්වේ මොකද්ද? වෙළඳ පොලේ තියෙන මිලට තමයි විකුණන්නේ එකඟයි. වෙළඳ පොලේ තියෙන මිලට තමයි විකුණන්නේ එකඟයි. ඊට පස්සේ ඒ ඒ දේවල් වලට එක එක අවස්ථාවලදී අපි දැක්කා අන්න 92 පෙට්‍රල් අඩු වෙනවා 95 වැඩි වෙනවා. හරි ආයිමත් වෙනක 95 අඩු වෙනවා 92 වලට වඩා. සුපර් ඩීසලුත් එමයයි ඔය වගේ දේවල් වුණා. අපි දැන් මේ වෙනස කරන දෙයක් නැහැ. පාලකයෝ කියන්නේ ඒක නම් වෙළඳ පොලේ තත්ත්වය ඒක නම් ඒගොල්ලන්ට හිත කරයි නම් අපි සද්ද නැතු ඉන්නවා. මොකද මේ වෙනකොට පෙට්‍රල් සෙට් වලින් ලබා දෙන සේවාව වෙන් වෙලා ඉවරයි. තිරෝධ රථයට සලකන විදියයි කාර් එකට සලකන විදියයි ඒ ගැන කතා දෙකක් නැහැ. පුද්ගලයෝ විතරක් නෙමෙයි පොම්පේ හුලං ගහද්දි නොමිලේ දීපු පුල හුලන් ටික අද නයිට්‍රජන් ගහනවා පොම්පේ වැඩ කරනවා. එතර තීච්ච සාමාන්‍ය හුලං ගහ පොම්පේ මාස ගණන් අවුරුදු ගණන් කැඩිලා. එතකොට මේවා ඉවසගෙන තමයි යන්නේ. අපි ඒවා අපි ඉදිරිපත් කරනවා ගිහිල්ලා අදාළ වාග්යුන්තන්ට වගේ වගක් නැහැ. ඒ නිසා අපි මේගොල්ලෝ හදන්නේ ඒ තත්ත්වය පවත්වාගෙන යන අපි ඒකට ඉරිසියා කරන්නේ නැහැ. වෙළඳ පොළ තුල ලෝක වෙළඳ පොළ වල මොක හරි තුල තියෙන ගණන අරයා මෙයා වැඩන්නේ අපිට දෙන ගාන කියන්න කියන එක තමයි අපි කියන්නේ. එහෙත් අපිට බැරලාවත් අපි කියමු අපිට සාධාරණ අඩු මිනිමක් කළා කියලා සුභ සාධනයක් හැටියට නිකමට හිතමු. ඒ අඩු උනත් රජයේ අඩු කරන්නේ යම්කිසි සමාජ සහනය සලසන්න නම් අඩු කරාට පස්සේ අපිට සිද්ධ වෙන එක අසහනයක් බවට පත් වෙනවා. මොකද ඒ සහනය පහළට ලබා දෙන ක්‍රමයක් නැහැ. එතකොට අපි කියන්නේ විධිමත් නියාමන යාන්ත්‍රතුළු ගාස්තු සමාලෝචන කමිටුවක් කරා ගාස්තුව තීරණය කරන්නේ නැතුව පෙට්‍රල් නිකන් දෙන්න පුළුවන් වුණා දෙන්න එපා. අඩු කරන්නත් එපා. වැඩි කිරීම කරන්නේ රජයට පාඩු ගන්නනේ. රජයට පාඩු කරගන්නත් එපා. කිසිම කෙනෙක්ට අඩු දුන්න කියලා ආයිමත් කියන්න එපා රටේ පෙට්‍රෝලියම් එකට පාඩු යාන්ත්‍රුවට පාඩුයි කියලා. මොකද පෙට්‍රල් ගහන අයට වඩා දුප්පත් මිනිස්සු මේ රටේ ඉන්නවා. අපිත් මේ ත්‍රිවිල් එකෙන් බස්සා මේ ගොඩර වැටෙන්නේ. එනිසා මිලට වඩා වැදගත් වෙන්නේ අපි වචනයක් තනි වචනයක් ගොත් නියාමනයක් නොමැතිකම තමයි ප්‍රශ්නේ. ජනතාවට සාධාරණයක් කරන්නම් තිරෝදර ප්‍රජාට සාධාරණයක් කරන්නම් තිරෝදර රියදුරු ප්‍රජාවට ඉන්න තැන් නැගිටින්න සාකුරට සාහනය සලසන්න කැමති නම් කර යුත්තේ වහම විධිමත් නියාමනයක් යටතේ මේ තිරෝද කර්මාන්තයේ මගී ප්‍රවාණය විධිමත් කරන්න ගාතුට අදාළව ගාතු නිර්ණය කරන්න විධිමත් නියාමන යාන්ත්‍රණය තුළ සමාලෝචන කමිටුවරහා සූත්‍රයකට අනුව.